ඔයා මේ දවස්වල ස්මාර්ට් වොච් එකක් හොයනවා නම් ටිකක් අඩු මුදලකට ආසන්න වශයෙන් රුපියල් 10000කටත් වඩා අඩුවෙන්. ඔව්. අද කතා කරන්න ආවේ රුපියල් 8000කටත් වඩා අඩු මෙන්න මේ Haylou GST කියන ස්මාර්ට් වොච් එක ගැන කතා කරන්න. ඔව්. මේක රුපියල් 7999ක් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් සුපුරුදු මෙන්න මේ Haylou GST ප්‍රොඩක්ට් එකක් මට එවුවේ ඉතින් පිළිගස්සෑයේ තියෙන SimplyTek ආයතනයෙන්. මේක මිලදී ගන්න අවශ්‍ය ලින්ක් සහ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙහා දාලා තියන්න. කොහොම වුණත් අපි මුලින්ම බලමු මේක මිලදී ගන්නකොට බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. පැකේජ් එක ටිකක් හොඳ මට්ටමකින් තියෙනවා කියලා බැලු බැලමටම පේනවා. ටිකක් ලොකු බොක්ස් එකක්. සහ මේකේ පිටිපස්සේ මේකේ තියෙන මේන් කී ෆීචර්ස් ටික බලා ගන්න පුළුවන්. ඔව්. ඉටිකොලේ ගාලා ඕපන් කරගත්ත ගමම මේ තියෙන අපේ GST වොච් එක සහ යූසර් මැනුවල් එකක් තියෙනවා වගේම මැග්නටින් චාර්ජර් එකක් තියෙනවා. කොටිමිකෝ චාර්ජ් කේබල් එකක් ගොඩක් ලේසියෙන්ම ඩිවයිස් එකට කනෙක්ට් වෙනවා බලා ගන්න පුළුවන් සහ මේ කේබල් එකත් ආසන වශයෙන් අඟල් 24ක් තියෙනවා. දැන් අපි කතා කරමු රුපියල් 8000කටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් මෙන්න මේ Haylou GST වොච් එකේ ඉන්ටර්ෆේස් එක සහ බිල්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා. මේකේ බිල්ඩ් එක අපිට සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් බලා ගන්න පුළුවන් වුණත් මේකේ පොඩි ෆ්‍රේම් එකේ ඇලුමිනියම් ෆීල් එකක් එනවා. මට හරියටම ඇඩෙන්ටිෆයි කරගන්න බැහැ මේක ඇලුමිනියම්ද කියලා. හැබැයි බැලු බැලමට ඇලුමිනියම් වගේ තියෙනවා. හැබැයි මම හිතන්නේ සමහර විට මේක ප්ලාස්ටික් වෙන්න පුළුවන්. සහ මේකේ බෑක් සයිඩ් එකත් පොඩි සෙරමික් ෆීල් එකක් එනවා. හැබැයි සෙරමික් නෙමෙයි. කොහොම නමුත් අතර ගත්ත ගමන් මේකෙන් මට ෆීල් වෙච්ච ප්‍රධානම දේ තමයි මේකේ තියෙන බර. මොකද මේක ආසන වශයෙන් ග්‍රෑම් 42ක් වෙන්නේ. ඒකෙන් දවා මීට කලින් පාවිච්චි කරලා තියෙන ස්මාර්ට් වොච් එකට වඩා සහ කඩේ සාමාන්‍ය විදියට ගන්න එකකට වඩා ගොඩක්ම ගොඩක් බරින් අඩුයි. ඒකෙන් හින්දා මේක දාගෙන මේකේ දින ස්ලීප් ට්‍රැකින් අරහව ඔක නිදා ගන්නත් පුළුවන්. අතට කිසිම විදිහකට දැනෙන්නේවත් නැහැ මේක දාගත්තට පස්සේ. කොහොම නමුත් මේකේ පෙනුම ගත තින් ඔයාලට පේනවා ඇති පොඩි Apple Watch එකක ෂේප් එකක් තියෙන්නේ. ඒකෙන් හින්දා මේක ඔයා පාවිච්චි කරනකොට කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ මේක මෙච්චර අඩු මුදලකට තියෙන ස්මාර්ට් වොච් එකක් කියලා. මොකද පොඩි ප්‍රීමියම් ෆීල් එකක් එනවා බැලු බැලමටම. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි මේකට ඇවිල්ලා තියෙන මෙන්න මේ ෆිසිකල් බටන් එක. සාමාන්‍යයෙන් මේ වගේ ෆිසිකල් බටන් එකක් මේ ෂේප් එකට අපිට බජට් ස්මාර්ට් වොච් එකක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා වෙන්න ඕනේ බැලු බැලමට ටිකක් ප්‍රීමියම් ෆීල් එකක් එන්නේ. කොහොම නමුත් මෙන්න මේ ෆිසිකල් බටන් එකෙම තමයි මේක පවර් ඔන් ඔෆ් කරන්නේ සහ මේකේ තියෙන ඩිස්ප්ලේ එක වේක් අප් කරන්නේ. ඒ වගේම තමයි මේකේ බෑක් සයිඩ් එක අපිට බලා ගන්න පුළුවන් මැග්නට් චාර්ජින් පෝට් එක. ඉතින් මෙතනට ගොඩක් ලේසියෙන්ම කනෙක්ට් කරන්න පුළුවන් සහ මේ තියෙන්නේ මේ ඩිවයිස් එකට ඇවිල්ලා තියෙන සෙන්සර් කීපය. ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන සිලිකන් ස්ට්‍රැප් එකත් මිලිමීටර් 22 හින්දා මේ වෙනකොට මාකට් එකේ තියෙන ගොඩක් ස්ට්‍රැප් වලට මේකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Haylou බ්‍රෑන්ඩ් එකත් අපිට මෙන්න මේ සිලිකන් ස්ට්‍රැප් එකේ බලා ගන්න පුළුවන්. මම මුලින් සඳහන් කරානේ මේකේ පොඩි අර ප්‍රීමියම් ෆීල් එකක් එනවා කියලා. මේක බැලු බැලමටම විශේෂයෙන්ම Apple Watch ෆීල් එක. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි මේකට ඇවිල්ලා තියෙන ෆිසිකල් බටන් එක සහ මෙන්න මේ ඩිස්ප්ලේ එක. මොකද මේකේ ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න පුළුවන් අඟල් 1.69 එක සම්පූර්ණයෙන්ම ටච් එනේබල් වෙලා තියෙන HD TFT පැනල් එකක්. ඒත් එක්ක මේක 2.5D curve glass එකක් තියෙන හින්දා තමයි අර කලින් කියපු ප්‍රීමියම් ෆීල් එක එන්නේ. කොහොම නමුත් මේකට ඇවිල්ලා තියෙන රෙසලියුෂන් ගත්තොතින් 240ට 280ක් තියෙන හින්දා watch faces වල පොඩි ඩීටේල් ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඒකෙන්ද කිසිම වෙලාවක අර කලින් කියපු බජට් ෆීල් එකක් නම් මෙන්න මේ Haylou GST වොච් එකෙන් නම් එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒ කියන්නේ අර පොඩි රුපියල් 15,000 20,000 වගේ තියෙන ස්මාර්ට් වොච් වල එන ෆීල් එකක් ඔයාලට මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ GST වොච් එකේ පොඩ්ඩක් අපි ඉන්ටර්ෆේස් එක ගැන කතා කරමු. මේක අපිට ඉන් ඩිෆෝල්ට් වොච් ෆේසස් පහක් ඉන්ක්ලූඩ් වෙලා තිනවා. ඊට අමතරව Haylou ඇප් එකට ගියාට පස්සේ ඔයාලට ඕනතරම් ඔප්ෂන් තියෙනවා මේකෙන් කැමති එකක් තෝරගන්න. ඒ වගේම ඔයාලට කැමති වොච් ෆේසස් එකක් එතනදී කස්ටමයිස් කරන්නත් පුළුවන්. ඔව්. මේක කනෙක්ට් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට Haylou Fun කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න සිද්ධ වෙනවා. මේක Android වලටත් තියෙනවා, iOS වලටත් තියෙනවා. ඉතින් මම iOS එකට දැන් සෙටප් කරගන්න. ගොඩක්ම ලේසි මේ ප්‍රොසෙස් එක කරන්න. මොකද බාකෝඩ් එක ස්කෑන් කරගත්තම ඔටෝමැටික්ම ඩිවයිස් එක කනෙක්ට් වෙනවා. ඉතින් ඉන්ටර්ෆේස් එක ගැන කතා කරුවොත් ෆිසිකල් බටන් එකෙන් තමයි ඔන් ඔෆ් කරන්න සහ ඩිස්ප්ලේ එක වර්ක් අප් කරන්නේ. ඒ වගේම තමයි උඩින් දම් පල්ලෙහාට ඩ්‍රැග් කරාම මේක අපිට ෂෝට් කට් පැනල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඉතින් ගොඩාක් ලොකු දේවල් නැහැ. බ්‍රයිට්නස් එක කන්ට්‍රෝල් කරන්න සහ වාගේ ෆෝන් එක තියෙන දෙන ෆෑන් වගේම ඩූ නොට් ඩිස්ටර්බ් එක වගේම සෙටින්ග්ස් අයිකන් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම පල්ලෙහෙන් දම් උඩට ඩ්‍රැග් කරාම අපිට මේකේ තියෙන ඔප්ෂන් කිහිපය බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම BPM එක බලා ගන්න, SpO2, S4 වගේ දේවල්. මේක සාමාන්‍ය විදියට මෙන හැම ස්මාර්ට් වොච් එකක තියෙන ඔප්ෂන් ටික තමයි තියෙන්නේ. කොහොම නමුත් දෙපැත්තට ස්වයිප් කරාම ස්ටෙප් කවුන්ට් එක
බලා ගන්න පුළුවන් BPM එක, SPO2 monitor එක සහ sleep tracking එක වගේම weather result එක බලා ගන්න පුළුවන්. ඉතින් සරලවම මේක ගැන කතා කරන්න තියෙන ඕදේවල් තමයි. කොහොම නමුත් මේකේ තියෙන specification ගැන කතා කරොත් මේකේ Bluetooth version එක තියෙන 5.1 වලින් සහ විශේෂයෙන්ම මේක IP68 water and dust resistant පහසුකම් තියෙන හින්දා ඕනම තැනක ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්, දාගෙන නා ගන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි මේ කාලේ අත්‍යවශ්‍යම කරන ඔයාගේ level තියෙන oxygen level එක බලා ගන්න පුළුවන් SPO2 monitor එකක් වගේම පැය 24 පුරාම වැඩ කරන heart rate sensor එකක් සහ මේකේ අපිට workout modes 12ක් බලා ගන්න පුළුවන්. ඒකත් ගොඩක් හොඳයි. මොකද සාමාන්‍යයෙන් කරන exercise කිහිපයක්ම අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වර්කවුට් කරන හැම ඩේට එකක්ම මෙහා රෙකෝඩ් කරගන්න හින්දා ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඇප් එක හරහා ඔයා කොච්චර ඉහළ මට්ටමක ඉන්නවද කියලා සෞඛ්‍ය පැත්තෙන්. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේකේ මයික්‍රෝෆෝන් එකක් නැති හින්දා කෝල් එකක් ආවොත් මේකේ ආන්සර් කරන්න බෑ. ඒ කියන්නේ notification විතරයි එන්නේ කවුද ගන්නේ කියලා. ඒත් එක්කම message එකක් ආවම බලා ගන්න පුළුවන්. සහ මෙන්න මේකෙන් ඔයා device එකේ play කරන ඕනම song එකක් මේක හරහා control කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ Haylou GST watch එකේ තියෙන විශේෂම feature එකක් තමයි මේකේ තියෙන battery life එක. මොකද මෙයාලා සඳහන් කරනවා මේක දවස් 20ක් එක charge එකකින් පාවිච්චි කරන්න පුළුවන් කියලා. කොහොම නමුත් මේකේ තියෙන්නේ milliampere 220ක battery එකක් සහ සාමාන්‍ය යුස කෙනෙක්ට මම කියන්නේ අර ඩේලි වර්කවුට් කරන හැමතිස්සම වොච් එකේ notification බලන කෙනෙක්ට නම් දවස් 20ක් බෑ. මෙයාලම කියනවා දවස් 9ක් වගේ කියලා. හැබැයි මගේ experience එක අනුව නම් වාට දවස් 7ක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව single charge එකකින් පාවිච්චි කරන්න පුළුවන්. දවසට පොඩි වෙලාවක් heart rate එක බලලා සහ exercise කීපයක් කරගෙන. ඉතින් අද මම මෙන්න මේ Haylou GST එක ගැන කතා කරන්න හිතුවේ ඇත්තටම මට හිතුණා මේ price range එකත් එක්ක ගොඩක් හොඳ පෙනුමක් තියෙන වොච් එකක් හින්දා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ආසන්න වශයෙන් රුපියල් 7999ක් වෙන්නේ. ඉතින් මිලදී ගන්න අවශ්‍ය නම් SimplyTek ආයතනයේ නම්බර් සහ ලොකේෂන් එක මම පල්ලෙහා දාලා තියන්න. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වොච් එක ගැන? අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ බලන පළවෙනි පාරටම ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන ප්‍රතිපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැවෙත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙති. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. I'm not going to do that.